සම්බුද්ධස් නමෝතස් බවවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් පෙන්ත් හැමද නාටමතරුවන් සරණයි. පෝජනීය මහා සංගරත්නය නවසරයි. අද දැමසේදී මේ තුම් වස්සාාන ධර්ම දේශනා මාලාවේ තවත් එක්තරා ධර්ම දේශනාවක් සමඟ ඔබ සෑම සුලි දෙනාම මේ මොහොතේදී සහ සම්බන්ධන්ට බලාපොරොත්තු වන්නේ. දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් සද්ධර්මශෝනාාව බිලාශී පෙනෙන නොපෙන ලෝකයන්සිට සහ සම්බන්ධ වන යම්තා පිරිසක් ඇත්නම් ඒ සෑම් සිරුදනාම මේ අවස්ථාව සහ සම්බන්ධ වේවා කියල සිත පිහිටවාගේන පෙනන නොපෙන ලෝකයන් සිට සහ සම්බන්ධ වන සෑම් සිරුදනාම මේ අවථාව උපරිම ප්‍රෝජණ පලනලා ගනිත්වා කිය න අර්ථෙන් දේවතා රාධනාව සිතකරන්ට එ දෙෙනවා ඉ අනතුරුව ධර්මශවනය සහහායොමු. සමන්තා චක්කවාලේ සූුවතරාගච්චන්තු දේවතා සද්දම් අංමනිරාජස්ස සුනන්තු සදගමොක්කදන් දම්මස් සවන කාලු අයම්බදන්තා දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලෝ අයම්බදන්තා නමෝතස්ස භගවතෝ වරහතෝ සබ්බ ධම්මේ සුවක් පටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාර දස්ස. සබ් සත්වොත්ත මස්ස දම්මිස්ස රස්ස ධම්මරාජඇස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්හ්්‍යුනෝ. ස සම්බුද දස්සාසාඩුසා හොඳයි සේලුද නාටමතෙර වන් සරුුණයි. වස් ධර්මදේශනා මාල්ලාවේ තවත් ධර්මදේශනාවක් සමග සහ සම්බන්ධ ඔොබ සෑම් සුරදනාා වෙනුවෙන්. අද දවසේදී ධර්මදේශනා විදිහට සාකච්ඡා කරන්න බලාපපුරොත්තුනු මාතෘ කාවතමයි බහෝ දෙනෙක් මෙමනි පින්කම් කටයුතු ධර්මදානම පින්කම් ඒ වගේම තමයි අපි සෑමුලු දෙනෙක්ම ධර්මසාකච්ඡාමය පින්කම් පූජා පිංකම් නොක්කාරය පින්කම් කටයුතු සිද්ධ කරමින් අපි හැමෝම මේ සසර දුක අභිභවනය කරන්නට සසරින් නිදහස්වීම පිණිස බොහෝම කැපකිරීමකින් යුක්තව ඒ ධර්මය මාර්ගය පූර්ණය කරගන්නට යෙදමින් සිටිනවා ඒ කාරණාවන් අවබෝධ කරගන්න කොට ඒ සසරදුක අවබෝධ කරල සසරින් ඉදහස්සවීම පිසේ යන ගමන් මාර්ගය කියල කියන්නේ. බෝධි ඥාන පහළ කරගන්නව වැඩ පිළිවෙලක් එක ඇන සංසාහර විමුක්තිය ඔබෝධ කරගන්නට බුදුපාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ සාරආසංක කල්ප ලක්ෂ ටාසන්ක කල්පලක්‍ෂ සොල ආසංක කල්පලක්ෂාදී වශයෙන් මේ ලෝකත්‍රය තුළ පහළවෙලා පාර්මි ධර්මයන් පූර්ණය කරලා. ඒ පාර්මි උපාරමි පරමත්ත පාර්මීි මුදුන්පත් කරලා තමයි. ප්‍රඥාධික වීරයාදි සද්ධහාදික කියන බුද්ධ බෝධීන්ගේෙන් සත්‍යාව බෝධය ප්‍රහළ කරලා බුද්ධ රාජ්‍යයන් පහළ කරන්නේ. තකොට අප ගෞතම සම්මා සම්බුදුපාණන් වහන්සේ ප්‍රඥාධික බුදුාණන් වහන්සේ නමක් උන්හස සාරආ සංක කල්පලක්ෂයක් පෙරුම් පූර්ණය කරලා පාරමි පූර්ණය කල තමයි, උතුම් බුද්ධරාජ්‍ය පහළ කරලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවමාන කරන්නට එදනේ. ඒ ජීවමාන කරන්නේ එදනාව වූ ශාසනය තුළ, යමෙක් ශාසනාන ලෝමික ප්‍රතිපදාවන් පූර්ණේත් කරලා. සබපාසසාකරන කුසලස් සුප සම්පදා සජිත්ත පරයෝධපන ඒතම් බුදධාන සාසනන් කියෙන බුද්ධානු සාසනාව ප්‍රතිවේධනය කරගෙන ධර්මමාර්ගේ පූර්ණය කරගට බලාපොරොත්තුව වෙනවා නම් ඒ වැඩ පිළිවලම බෝධි ඥාන පහළ කරගැනීම මුදස්ථා අපි කරන කැපකිරීම. බෝධි ඥානය පහළ කරගට යන ගමනේදී බහොම පැහැදිලිවම බෝධි චිත්තේක වැඩීම කියන කාරණාව විතාමත්‍යවශකාරණාව. ද වෙනකොට මේ සමාජය තුළ අපි දකිමින්තියෙන කාරණාවක් තමයි පින්හතුන මේ කාරණාව සමහට ඔබට මේ කාරණාව ගෝචර වෙලාතිය එන්න පුළුවන් කමාට ගෝචරලා නැති වෙන්නක් පුුවන් ඒතමයි ොෝ බොහෝම වටිනා කියන වර්ත බොහෝ දෙනෙක් උනන්දු වෙනවා සද්ධර්මය අවබෝධ කරගන්ට ධර්ම මාර්ගය පූර්ණය කරගන්ට සස්සර දුක පිරිසිඳ දකින නුවන පහළ කරගන්න. ඒ දෙසා ොහෝමයක් දෙනික් ධර්ම දේශනාවන් සිත කරනවා අධන්න සාකච්චාව සිද්ධ කනවා ධර්මය පිළිබඳව වෙනදා නොති පිච්ච මහා ්‍රබෝධයක් ඇති වෙමින් තියෙනවා ඒ ප්‍රබෝධ ඉතාම වටින කාරණාවක් මොකෝද ඉතාම වටිනවා ධර්මය පිළිබඳ වෙනි සාකච්චාවන් ධර්මය පිළිබඳ වෙනි විමසීමක් ඇති කරගෙන එවැනි කටයුතු ඒ ධර්මය අවබෝධ කරගන්නට ඒ කාරුණු කාරණාව නිවිදියට සිද්ධබී හැබැයි ධර්මයන්නේ යන ගම නදී විබෝධි චිත්තය දියුණු කිරීම සම්බන්ධ අපි සාකච්ඡා නොකළො එහි තියෙන කුණු කාරණාවන් පිළිබඳ අපි මන අවබෝධයක් නොලබා ගත්තොත්ත හම ඒ කාරණාව අර යන ගමනට මදි පාඩුවක් වීමම්ට තියෙනටකට බොහොම වැඩි. ඒ නිසා අද මම කල්පනා කල්ලා මේ සත්‍යය අවබෝධ කරගන්ට යන ගමනේදී වැදගත්ම කාරණාවක්න ෝධ චිතේ දවුණ කිරීම නත්තන්. මිශ්‍රය සාක්ෂාත් කර ගැනීමට කැන චතු්‍රවාර්ය සත ධර්මය අවබෝධ කර ගැනීමට අ්‍යවශ්‍ය ප්‍රධානම අරථයක් විදිහට මේ උපනිශ්‍රය සම්පත්තිය සකසාගන්න කොහොමද කියන එක විග්‍රහ වෙන විදියට කරුණු කාරණාවන් කිහිපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. එහිදී ප්‍රධාන වශයෙන් මම සූත්‍රයේ කාරණාව විග්‍රහ කරන්න සූත්‍ර පාටයේ විදිට ගන්නන්නේ මජමනිිකායේය සබහසව සූත්‍රයේ තතාගතයන් වහන්සේගේ දේශනාව තතාගතයන් වහසේ එහි පෙනවා ජවමනිකාය සබහසව සූත්‍රයේ. शවත් पूछත් पताජනයා සत्पर्ෂ ධර්මයත් මනාස නොදන නොදකි ආය ධර්මයත් මනාස නොද නොදී නොදකි ශතවත් ආර්ශාවකයා සත්पर्ष ධर्මයත් මना से දनी දකි ආය ධර්මයත් මනාස දनीී දකි කෙන කාරනාව මෙතන ඉතාම වැදග තර්ථයක් පෙනෙනවා තමයි සත්पूर्ष ධර්මය සහ ආය ධर्මिक ला කොටස් දෙක් ෙදන විග්‍රभाविන වचचන දෙක විග්‍රभाविन මෙන්න මේ සත්පුරුෂ ධර්මය කියන තැන අද බොහෝ දෙනක් සත්පුරෂ ධර්මය කියනෙක විධාකාරයෙන් අරථකථනය කර ගන්නවා අප අත්තට බලමු ඇත්තර මේ සත්පුරෂ ගුණයත්පුරුෂධර්මය ගැන්න මක් කියලෙක මේ කාරණාවමටමක හැටියට මජිම නිකායි බොජ්ජග සංkritත නිකය බොයෝජංග සංයුත්තය තුළත් ඒවගේ අගුත්ත්‍ර නිකාය සූත්‍ර රාශයකත් මේ කාරණාව විග්‍රහාව වෙනවා මේ සත්පුරුෂ ගුණේ කියනක. ඇත්තටම සත්පුරුෂ ගුණේ කියනක අපිට තේරණ භාෂාවෙන් අපි කතාය කලො. මනුෂ්‍ය ධර්මය, දේවධර්මය සහ බ්‍රක්්ම ධර්මය කියන තැනින් තමයි සත්පුෘර්ෂ ධර්මය විග්‍රහ කරගන්නට පුළුවන් කමක් ලබේ. සත්පුර්ෂ ධර්මය කියන තැනත් අතික්‍රමණය කරලා මනුෂ්‍ය දේව බ්‍රහ්ම සාතරාපාගත කියන මේ සමස්ත ධර්මතා. සියලු ධර්මතා අතික්‍රමණය කරන නුවන තමයි ආර්ය ධර්මය. දැන් ආරය ධර්මය අවබෝධ කරගන්නට ආර්ය ධර්ම අවබෝධයට පත්වීමට පැහැදිලිවම සත්පුර්ෂ පදනමත් වද. වශ්‍යතාව ඉතාම වෙදගත් වෙනවා. ඒ සත්පුරුෂ පදනම කොයි ආකාරයෙන් සකස් කරගත යුතුයිද කියන කාරණාව චුට්ට කල්පනා කරනවාන. මනුෂ්‍ය ධර්මය කියන කාරණාව අපි හරියට තෝරගන්නේ නැතුව. දේව ධර්මය කෙනෙක හරියට තෝරගන්න නැතුව. බ්‍රක්්ම ධර්මය කෙනෙක හරියට තෝරගන්න නැතුව. සත්පුරෂ බුණය කියෙක මොකක්ද කියනෙ වටහගන්න නැතුව. අපිට ආරි ධර්මය පිළිබඳව ගැඹුරු පුළුල් විවරණයකට එන්න හැකියාවක් ලැබෙන නෑ. වහස ේශ තු හොම හැදිල පෙන් වා ස්ර කින් එතරවීම පිස අර ක්ෂාව අනපූර තිපදාව න ස ව්බධ කියලා. අනූ ික්ෂාව වි ර සා ඥ කිය ්‍ර ඥ . ්‍රපිටක විධාකාරේ තින තැන්වලින් ශ්‍රේල සමාධ ප්‍රඥාව සමා ප්‍රඥා සීල සමාධී මේ නොයක් ආකාරයෙන් මේ අනර ශික්ෂා පිළබඳ විධාකාර අර්ථකතය මතු විදතින කාලයක් ඇබැ පිමතිය මොකින් ගත්තත් මො කාරයෙෙන් ගත්තත් සීල සමාධි ප්‍රඥයක්කිවත් ප්‍රඥා සීල සමාධිකවත් ඔය හැතනම පෙන්න්නන්නේ ගුණයම් වැඩීමත් පිළිබඳව. ගුණ අවබෝධයක් පිළිබඳව. ගුණ අබෝධය අවබෝධ කරගන්න යනකොට ොහොම පැහැදිලිව අපි සත්පුරුෂ ධර්මයයක් ආර් ධර්මයත් මනසේ විවර කරගන්න උත්හවන්ත වෙනවාන ඒ උත්සාහවන්ත වීම තුළ ඇත්තටම සත්‍යය අවබෝධය කියරන කාරනාව පිට පැහැදිලව නිරවුල්ල ලඟන්න හැාව ගෙන ඉතින් බහලකගන්නට සරද කෙලරගන්න උත්සාහන්ව සෑම් සිරු දෙනා කිරීම උපනිශ්‍රය වවී නර්තය ය සත්පුරෂ ර්මය යන අතය ධර්මයන් තක් කරන්නට හිතින ගැමර මතක් කරලා විග්‍රහ කරට බලාපොරත්තුයන්තමයි අ දවසේ ධර්ම දේශාව සිදධ කරන ලාපරොතු වන්නේ. සමයිින් එදිනදා ජීවිතය තුළ ජීවත්තෙනෙකොට ඔබ සෑන්සිලු දනාම සිංහල විවාහාරය හලතින කාරමාවක් වෙන එතමයි මේ මනස්සකම නැත්ත මුපුත් කරන්න බෑග කරනාව. මනුෂ්‍යධර්මය මනුස්සකම. මෙන්න මේ කාරණාව අර්තවත් වෙන විදිහ පුංච කතාවක් මේ වෙලාව විග්‍රහ කල්ලඉන්න් ඒ විග්‍රහයක් සමඟ පි ගැටික තවුරටත් මේ කාරණාවන් විග්‍රහ කරගෙන මනුෂ්‍ය ධර්මය දේවධර්මය සහ බ්‍රහ්ම ධර්මය කියන තැන තේරුම් ගන්නට අර්ථවත් කර ගටේ හැඟීම මනසේ තෝරගන්නට උපකාරයක් වෙන අර්ථෙක් මං මේ රණාව විග්‍රහ කරන්න. දවසක් එතර ස්වාමීන් වහන්සේලා දෙන්නේක් එක්තරා ස්වාමීන් වහන්සේලා දෙන්නේ තමන්ගේ චීවර පාතර සෝද ගණ්ට කියලා චීවරයන් සෝදගණට කියලා ංඟක නැත්තම් දොලකකාආදී ස්ානයක පැහැලයිඉවර වෙලා උන්වහන්සේලගේ චීවර සෝදමින් සිටියා මෙ චීවර සෝදමින් ඉන්නකොට ඒ ස්ථානයට ආපු අර යුරදදිගේ ආපු ගෝනස්සේ ගෝනස පැටේ වතුරටටන වතුරට වැඩිලා ගහග යන්න හඳරුකට එක්තර ස්වාමින් වහන්ස නමක් කතැ හිටපු ස්වාමීන් වහන්සේ නම ආන්නර් ගෝනසව අතිං අල්ලලා උඩින් තිම් බා ඒ තියන වෙලාවම එකන යුරෝඩින් මේ ගෝනුසව තියන වෙලාවිදිම ගෝනුස්සාම ස්වාමීන් වහන්සර දෂ්ට කලා මෙ මේ ස්වාමින් වහසේ කාරනාව ගනන්ගන්න නැතුග ආ අර ලමින්ගමන් වෙදමහත්මේ කම්බෙල හෙටිකක් හගන්නවා කියලා හිත කියෙන කොහු හරරි මේ ස්වාමන් වහසේ නවත චීවරේ ෝධන පටගත්තා. මේ චීවරේ සෝධන පටන්ගන්නකොට අර ෝනු පැටියා නවතවතාවක් කර යුරුදිගේ ඇල්ලා නැවතවතාවක් වටනවතුරට. ඒ වැටිච්ච වෙලාවිදිී. ඒ වැටිච වෙලාවිදි නැවතවතාවක් ර ස්වාමින්න් වහන්සේ අර ගෝනුස්සාාව අතිං අල්ලලා උඩින් තිම්බා. ඒති එන වෙලා විී. යෙනවාත් එක්කම මෝඩින් තියෙනවාත් එක්කම ආංර් ගෝනසා නැවත්ත දෂ්ට කරටය දුලා. තැන් මේක මේ අවස්ථාව දිහා බලාගෙනට ම අනිත් ස්වාමීන් වහන්සේ යනවා ස්වාමින්න් වහන්ස මේ ගෝනුස්සාගේ තියෙන තිරිිසන් ගතිය දෂ්ට කරනවා කියලා දැන දෙනත්. උගේ තියන ගති ස්වභාවය දෂ්ට කරනවා කියලා දැන දෙන. ඇයි ඔ උන්වහන්සගේ ජීවිතේ ෙරණ වහන්සේ. මොකදය කරන මෝඩ වැඩේ කියලා. ඒ වෙලාව අර ස්වාමින්න් වහසේ ඇහුහාම. ෝනුස්සගේ ජීවිතය බැරපුුස්වාමන් වහන්සේ ප්‍රකාශ කරටයදෙනවා. ගෝනුස්සාගේ ගතිය දෂ්ට කරන එක තමයි. හැබැයි මනුස්සෙක් වෙච්ච මට බැහැ ජීවිතයයක් විනාසවෙන්නනකොට ඒ විනා ජීවිතය විනාසවෙන්න දෙන්න ඒ ජීවිතය විනාසවෙන්න නොදී බේරගන්න එකයි මනුෂ්‍යයක් වෙත්ත මගේ ධර්මය. ඒක නිසා මම උත්සාහ කළේ මේ විනාසවෙන්න අන ජීවිතය බේරගන්නයි. ඒ අර්තය තයි ම ගෝනුස ජීත ේරුවේ කියලස්වාමන් වහසේ ප්‍රශයක් කලා. න්න මෙතන ොහම වැදක ර්ථයක්ති නො පිබදන. එත මේ මනුෂ්‍යත්වය කියනක මනුෂ්‍යධර්මය කියනක තුළ තියෙන හැඟීම කියන කාරණාව. පොදුවේ ගත්තාහම අපි සියලු දෙනාව මේ ලෝකේ තුළ මෞකසක ඉපදිලා ඉන්නව නගේ හැම කෙනෙක් මනුෂ්‍යයක්විදිට සැලක.ඒ වගේ මතමයි ධර්මය අර්ථයට යනකොට ධර්මය අටාවන් විග්‍රහ කරනවා මේ මහමෙරු පරෝතය වටකරගෙන සතර දිවයින් මුල්කරගෙන නුෂ්‍යලෝක හතරක් උතුරකුරු දිවයින පුර ගොයාන අපපුර ගයාන මුුත්වීපේ කියන. මෙඩ මේ ආකාරයෙන් මනුෂ්‍ය තල හතරක්විිග්‍රහ කරනවා ඒ අනික් මනුෂ්‍ය තලයන් අර දෙවලෝක වගේ අපිට ගෝචර තල නෙමේ නමුත් මේ ජබුදීපේෙන ජම්ුදීපේකටගෙනන මේ මස්ත පුතුතිවි තලයඒ පපුතුවි තලේ මධ්‍ය දේශයක් මුල්කරගෙන තම මධ්‍ය දේශයහිවත් ඒ ඉන්දියාවල් මේ සමස්ය මුල් කරගෙන තමයි බුදුවරුන්ගේ ආගමනිය සිද්ධවෙන්නේ එතකුට ම මේ කාණාව සන්බඳධ වෙලා විග්‍රහර න්නේ මොද ඒ කාරාව නෙමේ පි පදගත්න කරණාව මේ මනුශ්‍ය තලයගේ එකැන සමස්ත ජම්බුද්ධීප තලය තුළම ජීවත්වෙන මනුෂ්‍ය ප්‍රජාව මනුෂ්‍යකි වූහම ඇස් දෙක් කන්දගක් නහයක් අයක්තිය කයක් දරාගෙන ඉන්න ඔබප සෑමසිුරු දෙනාටම මනුෂ්‍ය ධර්මය වටිනාහම තේරුම් ගැනීම අ්‍යවශ කාරණාවක්ෙනවා. ඒකට හේතුව තමයි මනුෂ්‍ය ගුණය තියන ගැමුර නොදකි නොදකින්න අවබෝධ කරගන්න නැති මනසකට ගැමුරු ශුන්්‍යතා ප්‍රතිසන්ත ධර්මයක් ප්‍රතිවේද කරගැනීමේ හැකියාව ලැබෙන්නේමනේ. මේ කාරනාව ම ඔය ඇ ඇතන්ට චතිි ැකින් විද්‍රහ කරන්න ඒතමයි පින්ගොන බුදුහාමුදුරුව සත්්‍යවබෝධයට පත්වුණට පාස්සේ උන්වහන්සට චිත්ත පරිවිපාකයක් පහල වෙනවාකි ල අපි ධර්මය හලතිෙනවා ඒ තමයි. මේ ලෝකේ ඉන්න සත්වයාගේ කෙස් බර ඉතාම වැඩි සත්්‍යයක් කෙලෙස් ාරරිින් ගහන වැඩ පිළිවෙලකඉන්නේ. කෙලෙස් බර ගහන මේ සත්‍යයාට තතාගත්තයන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වීද. මේ ධර්මය තියන ගැඹුරුතාවයන් මහන්සේ අවබෝධ කරගන්න පුළුවන් ීද කියලා බදුරජාණන් වහන්සේට සිවිල්ල පහල වඋනා කියල පෙන්න්න නවාම්. එවෙලා සම්පති ප්‍ර්ම රජෝත්තමයන් වහන්ස ඇවිල් ආාධනා කරනවා. බුදුහමුදුරුවන් වහන්සේ. කෙලෙස් බර අඩු සත්්‍යවොත් මේ ලෝකය තුළ ඉන්නවා. ඒත්තු වෙනුවෙන් ධර්මය දේශනා කරන්නේලා. පිතුරි මෙතන හොඳට අර්ථවත් කරන්න මෙතන පෙන්නන්නේ. කෙලෙස් බර අඩුයි කෙකයන්නේ මනුෂ්‍ය ධර්මය දේවධර්මය බ්‍රක්්ම ධර්මය කියන ගුණධර්මයන්ගේෙන් සුපෝෂණය වෙච්ච පිරිස. ආනගේ සුපෝෂිත විච්ච පිරිසව දෙෙසා. ආය ධර්මය ැුර විග්‍රහ කරල දෙන්න සසර දුකින් එතරවීම පිණසම ඒ ධර්මය ගැමර මනසේ විග්‍රහ කරල දෙන්න කියෙන අරථය තමයි. ඒ වෙලාවේ ප්‍රහපති ප්‍රකරජත්තමයන් වහන්සගේ ආරාධනාවගති. ආංගේ ආරාධනවත් සමග තමයි, බුදු පිාණන් වහන්සේ සද්ධර්ම ධාතුව ප්‍රවර්ථනය කරන්නට පටන් ගත්තේ. ම චක්ක පවත්වන සූත්‍රයේ ඉඳලා. එදා පළමනි ධර්ම දේශනා විදලා වුරදු හතලස් පහත් තිස්සේ Aඒ සිද්දකරපු සද්ධර්ම පවර්තනය තුල. ආයතන ධාතු පටච්ච සමුපාත විදිහට චතුසාය මුල් කරගෙන මේ නොේ පරයායන්ගේින්. තාගතයන් වහන්සේ මේ මහා ධර්මස්කන්දය ජීවමාන කල්ලා සසර දුකා අවබෝධ කළ සසරින් එතරවීම පිණිසම ඒ මාර්ගය පූර්ණය කරගන්නට අවශ්‍ය කරන පරිසරය මනසේ විග්‍රහ කර ගණටේ දුනා. ආණ්‍යය විග්‍රහාවච්ච ධර්මය තමයි. එදා පළවිනි ධර්ම සංගායනාව මුල්කරගෙන සෝත්‍ර අභිධර්මය විනය කියන. පිට කත්්‍රයක් විදිහට සංග්‍රෝහිත වෙලා මාතල අලුවෙන් විහාරේද මාතාතල අලුවෙන් විහාරයේදී අපේ මහරහතන් වහන්සේලාගේ අතින් ලිදගතට ච ්‍රපිටක වී සදධර්ම මෙන්නමේ ත්‍රිපිටක ශ්‍රී ස්‍රදධර්මය පින්වතුන ප්‍රධාන වශයෙන් අපට ආකාර දෙහෙකට විග්‍රහ කගන්න පුුළො. ඒ තමයි, ප්‍රධහන පෙළ පෙළදහම, දාහන පෙළවවිදිහෙන විග්‍රහාවෙන කොට ඒ අනතමවත්තු වෙන්නේ චතුරා සත පඩි සමුපාදයාදී ගැමුරු ශු්‍යතා ප්‍රසන්ක ධර්මබෝධය පිණිස විග්‍රාාවෙන මහා ගැමර ධර්ම කාරණාව. ඒ තමයි ප්‍රධාන පෙළ ප්‍රධාන පෙළ අවබෝධ කරගන්නන්නේ යන ගමනට අප්‍රධාන පෙලක්තිේ නවා ඒ අප්‍රධාන පෙළ තමයි පින්වතුරී අප්‍රධාන පාලිය ජාතකපාලිය දම්ම පදපාලිය ප්‍රේතවත්තු විමානවත්තු පාලියයාාදී මේ කාරනා සියල්ල මයිති වෙන්නේ අප්‍රධාන පෙළට දැන් ජාතක කතාව අර්ථය මනාස්සේ තේරුම්ගන් නැතුව. චරියාපිටික පාලි අර්තයන් මනාසේ තේරුම් ගන්න නැතුව. එවගේම තමයි ජාතකා අපධාන පාලිය ඒවගේ පේතවත්තු පාලි විමානවත්තුපාලිය ද මේ විග්‍රහයන් වලතින අරතයන් මනාසේ අවබෝධ නොකර ඒ තේරණ භාෂාවෙන්කිව තව පැඇත්තකින් මනුෂ්‍යධර්මය දේවධර්මය බ්‍රහ්මධර්මය කියන ගුණයන් මුල් කරගත්ත. මෙන්න මේ ගුණශාසනය මනාසය අවබෝධ කරගන්න නැතුව. චතුරාර් සත ධර්මය විග්‍රාාවණ නැනසාසනය අවබෝධ කරගන්න හැකයාවක් ැබි නෑ තුළ මං ඒකයි විස්සල්ල විග්‍රහතර උත්සාහන්ත වනගේ. බෝධි චිත්තය කියන කාරණාව දියුණුවෙඩි නැතුව බෝධි චිත්තයක් පහල කරගන්න නැතුව බෝධි යාාන පහ කරගන්නට හැකියාවක් ලමිනි නැකි නර්ථය. එතකට ඒ අර්ථය අපි සාකච්චා කරගලට මනුෂ්‍ය ධර්මයේ තියෙන ගැඹුර මනුෂ්‍යත්තය කියන තැනති නර්ථය. මං විග්‍රහ කර හිටපු සාකච්චාව තුළ විග්‍රහකරකරට කාරණාව කතන්දරය මතකයි නම්. එහිද අපි සාකච්චා කරන්නට දුණ අප ප විග්‍රහ කරන්න තුනා අරස්වාමන් වහසලා දෙන්නට කතාව. එකද ඒස්වාමන් වහස හරි ලස්ස නර්යක් මතුකරනු. ඒ තමයි. අරත් ෙරිසන් සතාගේ ගතිය දෂ්ට කරනක. හැබැයි මනුෂ්‍යක්වෙච්ච මට බැහැ ජීවිතයක් විනාස වෙන්න න්නකොට ඒ ජීවිතය විනාස්ස වෙන්න දෙන්න. ඒක බේරගන්නක තමයි මනුෂ්‍යධර්මය කියනෙක. එකට පින්වතුන මෙන්න මේ අර්යෙන් හොඳදට බැලහම තේෙනනවා මෙතන තියෙන්නේ. තමුන්ට වැඩිය අන්න අය ගැන හිතන ස්වභාවයක්. මනුෂ්‍යත්වය කියන ධරමාව තුළ. තම්මන්ගේ ජීවිතයට තෙහා කියලා අනිත් අය ගැන හිතන්න පුළුවන් හැකයාාව. මෙන්න මේ අර්ථයම තමයි ජාතක පාලිය විග්‍රහ කරගන්නට චරියාපිටක පාලිය විග්‍රහ කරගන්නකොට අපධාන පාලිය විග්‍රහ කරනට අපධාන පාලිය විමසනකොට අපිට පේන තිෙනවා බෝධිසත්්‍යවයන් වහන්සේලාගේ මේ තියෙනර්ථය. ඒ කියන්නේ තමන්ගේ නිවරාණ මාර්ගය අවබෝධ කරගෙන තමන්ට සසරින් එතර වෙන්න හැකියාව තියෙද්දී එදා දීපංකර බුද්ධමූලය පාමුළලදී අප ගෞතම සම්මා සම්බුද්ධත්වයට පත්තච්ච අප බෝධිසත්වයන් වහන්සේට ඕන තරන් හැක්කියාව තිබ්බා. සමන්ගේ වැඩේ කරගෙන අයින්වෙන්න. හැබැයි උන්වහන්සේ ආදර්ශයෙන් මම විතරක් මේක කරලා හරිියන්නේ පනිත්තයටත් මෙතිනින් එතරවෙන්න පාරක්හදල දෙට ඕන කියෙන නර්ථය. සාර ආසක කල් ලක්ෂයක් පෙරම්පුරන්නත් පූර්ණය කරලා සම්මා සම්බුදුරාජියට පත්වනෙනකං පත්වෙනකං ඉතාමත් වෙහෙස කර කැපකිරීමින් යත්තව කටයතු කරට සිද්ධ වුණ. ඒ වගේම තමයි දැන් මේ බෝධිසත්ව පාරමිතාව දැන් බුදුවෙන්න පාරමී උපපාරමී පරම්මත්ත පාරමී වශයෙන් පර්රමී සම්පූර්ණ කරන්න ඩෝනි. හැබැයි රහත් බෝධිය පූර්ණය කරගන්න සම්මා සම්බුධරෙක් වෙන තරම් පාරමීතාවන් සම්පූර්ණ කරන්න වශ්‍යධාවයක් නෑ. නමුත් පාරමී ගුණේ වටිනාගම තේරලාතිෙන්ඩ. ධානය සීලය නෙක්කම්මයෙ අතිෂ්ඨානය ඉවසීම ප්‍රඥාව මෙත්තාව උපේක්ෂාව ආදී වශයෙන්. මේ විග්‍රහවෙන දස පාර්මිතාවන් තුළ තියෙන්න වූ හැඟීම. අදහස ගුණය මනාසේ වටහා ගැනීමක් සිද්ධ කරගත යුතුමයි. ඒ අර්තයෙන් මයි මම්ම මේ මනුෂ්‍ය ධර්මය කියන වචනය අරගෙන. මනුෂ්‍යත්වය කියන කාරණාව මුල් කරලා, මේ අර්ථය මතු කරන්න උත්සාහන්ත වෙන්නේ. පින්මතුි මනු්‍ය ධර්මය කියන කාරණාව. දේව ධර්මය කියන කාරණාව. බ්‍රහ්ම ධර්මය කියන කාරණාව, මනාසේ අවබෝධ කර ගැනීමමයි. මනුෂ්‍යත්වය දේවත්වය බ්‍රහ්මත්වය අතික්‍රමණය කරලා. සියලු ධර්මයන්ගේ ඇත්ත ඇජි සැටියෙක් දකින නුවන පහල කරන. ඒ සුන්න්නතා ප්‍රතිසංකු ධර්මය ප්‍රතිවේද කරලා මඟ පල නිර්වාණය පූර්ණය කරගන්නට තින මාර්ගය. ඒ මාර්ගය තුළ අනපූර ශික්ෂාවන් අනපූර් ප්‍රතිපදාවන් ප්‍රතිවේධනය කරගන්න බලාපොරොත්තු නොප සෑම සිුදනාටම. බෝධි ඥාන පහළ කරගන්න බලාපොරොත්තු නොබව සෑම සිරුදනාම බෝධි චිත්තේ වටිනාහම, බෝධි චිත්තේ ගැමර වටහා ගැනීම අත්්‍ය අවශ්‍යකාරණාව. එතකොට. මනිස්සල සඳහන් කළා කෙනෙක් බුද්ධ ශාසනයක් තුළ ශ්‍රාවක පාරමිතාවන් පූර්ණය කරලා. ඒවතුම් බෝධිය එක ශ්‍රාවක බෝධිය දැ දේශනාව සඳහන් වෙනවා බුද්ධත්වයට පත්තන පුළ ආකාරතුනා බෝධි තුනක් විග්‍රහ කරනවා. සම්මා සම්බුද්ධ බෝධිය පච්චේ ෝධිය ශ්‍රාවකබෝධිය. දැන් ශ්‍රාවක බෝධියකින් නිවන් මගේ පූර්ණය කරගන්න බලාපොත්ව වෙන ඕන ඒත් පාරමී ගුණ ධර්මයන් ගේ වටනාම තේරු රග නති බීතුයි. පර්මිාවන් සම්පූර්ණ කරන්න මහන්සි වීදී. ඒ මහන්සි වෙන ගමනේදී ොහොම පැහැදිලිව මේ මනුෂ්‍ය ගුණේ කියන කි තේරුම් ගන්නවන. දේව ධර්මය දේව ගුණය කියනෙ කි තේරුම් ගන්නවා නම්. බ්‍රහ්ම ගුණය කියෙ කි තේරුම් ගන්නවා නම් ඒක ඉතාම වැදගත්වනවා උතුම් බෝධිඥාන පහළ කර ගැනීම පිණිස. මෙන්න මේ අර්ථය තමයි සභාසව සූත්‍රය විග්‍රහ කරන්නේ අස්ෘතව පුත්ජනයා. සත්පුරෂ ධර්මයත් මනසේ නොදනී නොදැකි. ආර්ය ධර්මයත් මනාසේ නොද නී ොදක කිය එතුමොට සුතවත් වෙනවා කියලා කියන්නේ සුතමෙන් ඥානය අවධ කරමින් සුතවත් ආර්ශාවකයක් බවට පත්වෙන ඔබ උසාාවන්ත වෙන වනන් ඔබට සිත්ත වෙනවා සත්පුරුෂ ධර්මයේ ගැමරත් මනාසේ වටහාගන්න සසරින් එතර වෙන ආරය ධර්මය ගැමුරත් මනාහාන්සේ වටාගන්න ආන්නේ ඒර්තෙන් සත්පුුෂ ධර්මයත් ආර් ධර්මයත් මනසේ වටහගන්න යන ගමනේදී සත්පුරුෂ ගුණේ ගැමුර මතු කර ගැනීම සද්ධහර්ම දේශනාවන් තුළදී අපි අනිවාර්යම සිද්ධ කළුතු කාරණාව ඒම් මනුශ්‍ය ගුණේ කියන තැන මනුශ්‍යක්තය තියෙන ගැමුර කොයිතරන් ගැමුරුද ඒ තැන මොනතරං හැඟීම් බරව ඒ කාරණාව අපි තෝර ගත යුතුද කියනකාරනාව මට හිත්ම හිතනවා ඔබට යම්ගිසි ආකාරින් ටහින ඇති කියලා. එළට පින්වතුර මේ මුශ්‍ය ගුණයට එහ කිහිල්ලා විග්‍රහාව අර්ථයක් තිනවා එඒතමයි දේවධර්මය කියනෙක. දේවගුණිය කියනික. දේව අධ්‍යාවක් සාක්ෂාක කර ගන්නවාකෙන නැ නම මේි ඇතරම තේරුම්ග යුත්තේ මැරුණට පස්සේ දේක් වවාද සත්තේ ක න ෙරිසෙක් වෙනවාද කිය රවා නම ඇතම වැදගත්වන ලාට පස්සේන ැන නෙමේ දගත්වෙන කරවා. ජීවත්වෙලා ඉන්නකං මේ ගුණධර්මයන්ගේ දියුණතාව වැඩි කරන්න දෙවුම් කරන්න හන්සි වක අපි මේක විග්‍රහ කරනකට කියනවා දේවධර්මය විග්‍රහ කරනට පවට ලැජජා බය ඇතිකර ගැනීම කියන කාරණ පවට ලැජා බය ඇතිකට ගැනීම කියෙන කාරනාවක් ඉතාම වැදකත් කරනාවක් දේවධර්මය අර්ථවත් කරගන්න. බොහොම පැහදිලිව සදධර්මය විමර්ශණය කනකුට හම් වෙනවා පෞ්කිරීමට ඇති ලැජ්ජාව සහ බය තමයි දේවධර්මය කෙන විල විග්‍රහාවේ. මෙන්න මේ දේවධර්මය. දවධර්ම ජාතකය ගත් මේ ජාතකතව ප චාල ර හල දම් පස හ න ධර්ම දශාව හල න නතරන් කාරනාවග ක්තු ල ක්තුමට ඇහහි ලද. හැබයි මේ ේවධර්මය හැඟීම. දේවධර්මය අර්ථය අපි මොනතරම් වටහාගෙන තිනවාදකි නකත් බොහොම පැදිලිව නිරවල්ලු විමසන්නට ඕනි. ඒ අර්ථය විමස්ාන්නේ යනකොට ම චූටි කරණාවකින් මේක ශේෂම මේ ලංකාවේ. විත්තච පිවිසනි මේ කාරණාවත්තෙක් සම්බන්ධ වෙන අද දවසන් මේ ධර්මදේශාවවත්තක සම්බන්ධ වන්නේ පංගවතුනි ඔබ සෑමසුරදනාට ට මේ එකක රුම් කරන්න ම උත්හ කරන මෙන්න මේ වගේ තැනකින් මේකාරණාව චුත්්තක් හොඳට බන්න උපු පුංචි කාලේ ශ්‍රීපාද කරුණනාරන්නේ යනකොට ඔබ සෑමසිලදනාව ශ්‍රීපාය වඳනා කරන්න යනකොට ඒ සුම සබන්දි රාජෝත්තයන් වඩවාසය කරන ශ්‍රීපාද කන්ද බුදුපියාණන් වහන්සගේ ශ්‍රීහස්තය තැන්පත් කරලා තියෙන අදටත් බෞද්ධයන් බොහෝම ගෞරවෙන් වන්දනාමාන කරන ශ්‍රීපාදය වදින කරන්නට රත්න පුර්‍රදේන නත්තන් එරත්න පැත්ත කරුවවිට පැත්ට හැට පැත් යනකොට ඒ ශ්‍රීපාද අඩවයට යකොට ඒ ප්‍රදේයට යනකොට අපි ඒ භාෂාවෙන් අප මිනිිස දවස්සල කියන කාරනාවක්තිවවා සිංහල විහාරේදි අස්සන තක්තිව දමයි මේ දරුවුණ කට පරිසං කරගන්න ග. කටපරිසං කරගන්න ගන්නේ එක බොහොම වැදගත් ර්තයක් ෙදන මතු කරන්න. ඒක අර්ථක කියහි පැක්තිරමක ඉක් මතු කරන්න ඒ තමයි. මන සමන්දිව රජෝොත්තමය ැතුළු දෙවිදේවතවන් වහන්සේලාගේ අනුහසත් ඒවගේම තමයි ඒ ස්ථානියන් කකිරෙහි තින ගෞරවයක් ඒ මහා බුදු හාමුදරුව ර තින ෞරව ත් ද සියල්ලන් ෙන්ම තමයි අප පැරැණ මුතුන් මිත්ෝ අපට කිව්වේ කට පරිසං කරගෙන පලල දරුණ පංහතු මේ කාණාව චු්ක් තවටික් විග්හ කළෝ මේ කාරණාව තව චුට්ටක් විරණ කරගන්නමහන්ස වම කට පරිසං කරගන්නවා किෙන අර්ථය අපි විමසන්නට ඕනි ඇතටම මේ අර්ථය ොයාගෙන යනකොට බොහොම පැහැදිලිවතයෙනවා අපි කෙන් සිද්ධ කරන වැරදි ප්‍රධානආකාරෙන් තුනක් විග්‍රහ කරනවා තමයි ප්‍රාණ ාතය අදත්තාානය කාම ිචාචාරය. කිරීම කරවීම වරනා කකිරීම අනුබලදීම කියන තුනත්ෙක විග්‍රහවෙනවා හතරත් එකම මිචාචාරය අදත්තාදාානය ප්‍රාණගාතය කියන කයිින් සිදුවන වැරදි තුනක් විග්‍රහ කරන වචන සිදුවන වැදදි හතරක් වන ඒතයි කටින් ද්ව ව වැදදි වචන සිදන වැර සාවාද පිසුණවාච පරසාවාජච සම්ප්‍රප්පලහපකින හතර ඒවගේම තයි හිතින් සිදුුවන වැදිීදියට මචචා දී්‍ය දැඩ ගැටීමත් ලෝබත් ඒවගේම තමයි කැටීමක් ලෝබ ඇත්ගෙන කාරණාව. ඇලීම සහ ගැටීම මචා ී්‍යත් කියෙන කාරණාව මේක කියන්නේ පැවැත් තුරට හි වෙ ලා සිට හ පිළි. තකින්කි ලෝබ දවසමොහ අලෝබදව සමෝහමුල්රගත්ත සංසාරික ්‍රෞ්ර පැවැත්ම නිර්මාණය කරමින් යන වැඩපිළිවල තමයි මෙන්න මේ පැවැත්ම තුළ නිර්මාණය කරගන්න වූ ඇලන ගැටෙන මුලාවෙන පැවැත්ම සකාස් කරමින් යන්නාව වැඩපිළි වල දැන් මේ වැඩපිලි වල තුළ බොහොම පැදිලිව කය වචනය සිතක කියන තුන්දරම අංගුර භවියට පත් වස්සිතකයි වචන සම්ර සන්ඳරම සංගර භවිි පත් එතකොට ශ්‍රීපාධර ඇත්තකමොකදී කියන් හැන කාරන්න ්‍රීපාග අඩියයට යනකොට අපි කිය දෙවියන්ගේ අඩවිියට යනවා කියලා. දෙවියන්ගේ අඩවිය කට පරිස්සක කරගන්නට ෝඩි කියල ීම. දැ හොඳට බලන්න තනතින හැඟීම. දෙවියන්ගේ අඩවිය කියන අර්ථය හරියට ගත්තොත් දේව කියන ගුණේ මතු කළ ගත්තොත් දේව කිය ගුණය තුළ පින්වත් පින්වතුන වික්‍රහ වෙන්නේ පවට ලැජ්ජාව බය කියන අර්ථය. පවට ලැජ්ජාව බය කියන අර්ථය මනනාසය විර්ණය කරගන්න නැතිව. වට ලැජා බය කියන අර්ථය මනාසය විවරණය කරගත් තහම තමයි බොහොම පැහැදිලිප පවට ලැජාවක් බය ඇතික ගණ්ඩ පුළුවන්ගෙනි පවට ලැජාබය ඇතිකරය ගන්න නම් මේ පැවැත්මට හිරවෙලා පැත්මත්ක ජීවත්තෙන මේ වැඩ පිළි වල තුළයි සිත කය වචනය අපි දන්නම නැතුව අසංවර කරගෙන පවට බරවෙනවා කියන අපිසිහිය යුක්තම අහඳන ගණඩුවනි න්න මේ හඳුනා ගැනීම තමයි සතිපට්ඨාන භාවනාව තුළ සතිපට්ඨාන භාවනාව අපි අපේ තුළින් දියුණු කරන්න මහන්සි වෙනවා ඒ දියුණු කරන්න උත්සාහවන්ත වන අපි අපි පිළිබඳව සතිමත් වෙලා අපි කරන කායකර්ම, අපි කරන වචීකරම අපි කරන මනෝකර්මයන් පිළිබඳව මනාසේ විවසන්න පටගන්නන්නේ ටක हුෝද සूත්‍ර රණාව බහෝම පැදිලිව විග්‍රා කරන බදු ාන් වහන්සේ රහුල්ල ස්වාමන් වහන්ස පැදි වනාට පස උන්වහස राහත් පල අවබෝධය පිස යන ගමනිදී. ඒ ගමාර්ගේ पूර්ණ කරගන්නට උන්වහන්සේ දීපු පළවෙනිීමම අවවාද ගන්නන්නේ තියන. ප්‍රධනාව ත්ම අම්බලටක राहුවද සूත්‍ර වි්්‍රහරන්නේ. ඔබවයම් ක්‍රියාව කරන්නට පෙර මොහොත කලාට පස්සේ වචචනයක් කතා කරන්නට පෙර කරන මොහොතේ කළාට පස්සේ සිතුවෙල්ලක් සිතන්නට පෙර සිතන මොහොත සිතුුවට පස්සේ එය තමන්ගේ නිවීමටත් අනුන්ගේ නිවීමටත් නිරවාණවබෝධයටත් සාර්ථක ගෝචර සප්‍රාය සම්මහෝ ක්‍රියාවද්ද කියලලා නිලන්තරින් විමසන්නක පමුි මෙන්න මේ විමසීම දියුණ කරන කොට තමයි ඇතර ප අපට ේර ගන අපේ ති සිද් වෙන පවලතින බරපලක සෝත්‍ර තියවා මජිමිනිකකායේ හෝ අගුත්්‍රර නික්නායි ආති බ්‍රහක්ම චරයා පඥාසූත්‍රය කියලා. එකති පෙන්නනවා. බ්‍රක්්ම චරිියාව අවබෝධ කරගැනීමට, ආදි බ්‍රක්්ම චරිියාව වැඩිය යුතුයි කිය. ආද බ්‍රක්්ම චරිියාව තුළ පෙන්නනවා. අනුමාත්‍ර වරදේ බිය දකින්න පුළුවන් හැකිාව ඇති කරගන්න. මෙන්න මේ අනුමාත්‍රවර්ද ඒකනනි පුංචි මොහෝ වැැද්දක් මගේ අඇතින් සිද්ධ වෙනවනා ඒ වැරද්ද වහම තේරුම් අරන් එක නිවරදි කරගන්නට. උත්සාහවන්ත වෙන්නගේ අර්ථය ආදි ප්‍රහ්ම චරයා පඥා සූත්‍රයේ විග්‍රහග කරනවා. ඒන ආධ ්‍රහ්ම චරයාා පඥා සත්‍රයේ ඒ විග්‍රහරන කාරණනාවත් අනි පත්තිෙන් ාතයන් වහන්ේ රම් ලට්ි රහලවා ද සූත්‍රයේ රහල හම පරද නවවාද මේ සමස්තේ විග්‍රහකට ගත්තාහම මෙතන බොහොම පැදිලි පෙන්න්නන්නේ මේ සත්පුරුෂ ගුණ මතු කර නීමක කාරණාව. ඒ කියන්නේ මනුෂ්‍ය ධර්මය දේවධර්මය දේවධර්මය කල කියන්නේ පවට ලජා භය කියන කාරණවා මනසේ ඇති කර ගනීම මේක ලේසි පහසු කාරණාවක් නෙමින් ඇත්තම අපි අපි පිළිබඳව සතිමත් වෙලා සත්‍ය අවබෝධය පූර්ණ කරගන්න නිවන අවබෝධ කරගන්න ඕඩින් කියෙන අද්‍යහසිං අපි ගැන හොයමින් අපේ ඇතුළ ගැන අපි කිළබඳව මනසේ විවර්ණය කරගන්න යනකොට තමයි අපට තේරන්න ගන්න ඇතරම අපේ හිත උුණ තරම් පාපේයට බරයිද ගති. තුවිල්ල යදැන්නෙම පෞගත්තට කියන කාරණාවන් මනාසේ තේරෙන්න්න ගන්නේ. මෙන්න මේක තේරුම් ගන්න අපි වෘර්ත වෙන්ඩුවන්නේ. ඒ වෘර්ධ භවේතමයි, සද්ධර්මය අවබෝධ කරගන්න අවශ්‍යකන පදාහම කාරණාව. අපි අපිට අවංක වෙලා අපේ ඇතුළේ ක්‍රියාත්මක වන්න මේ. කෙස් බරිතව ගොඩනැගෙන මේ වැඩපිළිවල මනාසේ වටහාගන්නට උත්සාහවන්ත වීම තයි සතිපට්ටාන භාවනාව තුළින් අපි ොයමු කරන්නේ. ආං ඒ සතිය දියුණ කරගන්නට සද්ධර්මශවනය නිලන්තරින් සිද්ධ කරමින් ධර්ම සාකච්ඡාවන් ධර්ම දේශනාවන් තුළින් මනාසේ මේ කර්මුණ කාරණාවන් මනාසේ විවරය කරගින් තම පිළිබඳ අවබෝධ කරගන්නට උත්සාාවන්ත වෙන වැඩපිළිව තුළ තමයි ඇත්තට ම පිට සත්පූර්ෂ ධර්මය ගැමුරත් මනාසේ වටහ ගන්න පුළුවන්වෙන්නේ. එතකොට ඔබා. සුතමේ ඥානය අවධි කරමින් චින්තා මේ ඥානය අවධකරමින් භවනාමය ප්‍රඥාව අවධ කරමින් මගපලා අවබෝධ කට පලාපපුරොත්තු වෙන වනම් ගඟපල අවබෝධය පිණිස බහෝම පැහැදිලිව කුඹර සකස් කිරීම පරිසරය සකස් කිරීම ඉතාම අත්‍යවශ්‍ය වන කාරණාව. දේශනාවන් මේ දේශාව ඇත්තරම මේ විදිහට මේ වෙලාරසාකචා කර බලාපොරත්තුනේ මේ දේශනාාව ආරම්භ කරන වෙලාවේදම සෝමන්හස මට ඔප උන්්‍ය අන ෝදාව සහන් කල්ල තිත්තේ ඒ පිරිස් බලාපොත්තු වෙනවා කියලා. අප්‍රමාදීමම නිව අවබෝධ කරගන්න ලැබෙන්න්නේ කිය. හැමෝටම ඇත්තම ලොකු ූමනක්තියවා නිවන්න අවබෝධ කරගන්න. හැබැයි නිවන අවබෝධ කරගන්න අන ගමනද. තාගතයන් වහන්ේ දේශනා කරප අනපුර ශික්ෂාව අනපුූර පතිපදාව මොකක්ද කියනෙක් සොයමින්. ඒ කාරණාවන් වහන්සේ අවබෝධ කරගන්න අපි උත්සාහන්ත නොයින තාක්කල්ත්. අප හැමදාම නිව පාර්ථක කරන තැකින් විතර අපික්රන්න. හැබයි ඒ කරන ප්‍රර්ථනාව නරකක්නේ ඒ පාර්ථාව විතා මුත් කෘෂ්ටයි මොදේ පර්තාව තුළින්ම අපට ධි්ඨානයක් තියාගන්න පුළොන් රනාවම කරගන්නවා. මේ කාරනාව දහමෝ පැලක සඳහන් කාරණාවත්වයවා බලදහමේ ඒ තමයි චන්ද රාගය දුරකර එකන පැවැත්මෙන් විදහස් එන්න චන්ද ඉර්ධපාදය වඩටිර කාරණාව. මොකද චන්ද ඉර්දිපාදය කියනක වැඩලකොට තමයි. ඇත්තම අපිට සත්පුරුෂ ධර්මය ගැම් මුරත් ආර් ධර්මය ගැමුරත් මනසේ වටහගන්න හැකියාවක් ලැබෙන්නේ. තුොටි ඒ අර්තය මංහිතන ඔය පිංහත් සියලු දෙනට මේ කාරණාව විවරණය වෙනවා කියක මේ දේව ධර්මය කියෙන කාරණාව. එක කියන්නේ. වට ලැජා බය ඇතිකරගෙන සත්පුරුෂ ගුණයක්ක් විදිහයට ේවධර්මය කියන කාරණාව දියුණ කිරීම මොනතරම් වැදගද කියන රුණවා පවට ලැජා බය ඇති නොවෙන මනසකට සත්‍ය අවබෝධයට යාම කියනක ලේසි පහු කට යුත් මේක කරන්න අමාරුටයුත් කොට පවට ලදජා ඇතිවෙන කොටතමයි පින්වතුන්නේ ආනර දේව ධර්මය කියෙන හැම අපිතුළට බලවත්වවෙන්න ගනි කන දව ගුණය කියනෙක මතුවෙන්න ගන්නේ. සාමාන්‍යෙන්ම සමාජ ජීවත්වන කොට මිනිසු තාවටත් කියෙන කාරණාවත්යනවා ඒ මනුස්්‍යය නන් දෙවියෙක් වගේ කෙනෙක් කියලා. හොඳට බලන ඒවාගේ කියනකොට ඒ මිනිසුන්ගේ තියන රිත ලක්ෂණ දීමට කැමතිී. ඒගේ මතමයි පුංච හරි වරදක් පිනවාට ඒ වැරත්ද මගේ ති ොවේ යි කියන අවන්ක සිව ිින් ජීවතය මනිසුන්ට ම ඒගේ වචනය අපිට කරල කියන්න පුළලවා ඒ මනුසයන දඒත් වගේ මනුස්සෙක්ක තකොට මේ අර්තයන් හොඳට විවරණය කරගන්නවාට ඒකන පැණිතුන් මත්තන්ගේ කාරනාව ම වෙල මතක් කරන්න ඒගො හට ලසට කියවා දරුවනේ දෙවියන්ගේ අඩියේදි කට පටරිසං කරගන්න කියලා තකොට දැන් මේකෙද බාහිර දෙවිදේවතාවන් වහන්සේලා මේ අඩවක් පාරව න්නවාගේ නර්තයට හාගි හිල්ලා අපි චුට්ටක් බැලූ දේව හැගීම කිය දේව ගුණය කියනෙක බොහෝම පැහැදිලිව දෙරෙනවාට පරිසක් කරගන්න ැනෙ මේ කටින් සිදධන වැරදිටික වචනෙන් සිද්ධුවන වැරදිටික සිති සිද්ුවන වැරදිටකින් විදහස්සන කියක් නර්තිය. ඒ කියන්නේ පවට ලැජ්ජා බය ඇති කරගන්න නරත්තය දමයි මේ පෙල්ඩුම් කරන්නේ එහනම්. ලංකාව ජීවත බ සෑම සුල්දරට ලංකාවල් පටහිට අඇේ හැඟීම දැන ඇතකල නිවාස කරවා. දේව දටමේ හැඟීම තෝරා ගැනීම අත්්‍යවශ්‍ය කාරණාවත් පංහතුන ආ අවබෝධයට සත්්‍යබෝධයට යනගම්ම නීද. ඒ අවබෝධය මනසේ විවරණය කරගන්න. ඒලට පංවසන්නේ ප්‍රක්්ම ගුණේගෙන කාරනාව පො ඩක් කච්ා කල. අද දවසේද බෝධ චිත්තය දියුණ කිරීම අර්තය. පුරෂ ගුණේ මතුර ැනීමක නර්ථයෙන්කම ඇතරම දේශනාව විවරණය කරට ලාපොත්තු වෙන්නේ ඒ දේශනාව තුළ ඊළඟට ම විග්‍රහ කරන්න බලාපොත්තින කාරනාව තමයි. බ්‍රහ්ම ගුණය කියන අර්ථය. පිනතිි බ්‍රහ්ම ගුණය කියන අර්ථය කියලකි කියන්නේ. මෙත්තාව කරුණාව මුදතාව උපේක්ෂාව කියන සතර බ්‍රහ්ම විහිරණයන් මතුකර ගැනීම. එඒ ගුණ මතුකර ගැනීම. ඒ ගුණියන් මතුකර ගැනීම. මේ බ්‍රහ්ම ගුණය කියනික. ක්ම ගුණේ මතු කර ගැනීම කියෙන කාරණාව සාකච්ඡා කරනකොට. බ්‍රහ්ම ගුණය විවරණය කරගන්නකොට. බ්‍රහ්ම ගුණයට අදාළව විග්‍රහවිෙන පුංච කාරණාවක් මම කියන්න. බුදුහාම්දුරුවගේ දේශනාව තියෙනවා උපකාරය දුර්ලබයි, කෘතෝපකාරය පරම දුර්ල බයි කියෙල් අර්ථය. දේශනාාව බොම පැදිල සමහඳනවා කෙනෙක්ට උපකාරකිරීම දුර්ලබ කාරණාව කෘතෝපකාරකිරීම පරම දුර්ලභ කාරණාවක් කියලා. මෙන්න මේ අතේ එක් මංුච කතාහක් විග්‍රහ කරන්න මේ හැඟීම තෝර ගන්න මේ උපකාරය කියන සිතුවිල්ල පහල විමිනේ කෙනෙක්ට උපකාරයක් හදවතිම කරන සිතුවිල්ලක් පහලරගන්නක මොතර අමාරද කියනෙක. මේ අතේ පේන්න මම චුටි විග්‍රහයක් කියන්නම්. ම මේකම ්‍රහම සහදුරුවන් පොතකින් ම ගත් දහරන කතාවක් කතහ ලස්ස අර්තයක් න එක පෙන්ඩුම් කන්න පුළන් නතයක් එඒනිසාතම ම පෙන්ඩුම් කරන හෝකද මානසිකත්තය හිත වැඩීම අත්‍යවශ්‍ය වෙනවා බ්‍රහම ගුණ වැඩීම අත්‍යවශ්‍ය වවා අත්ත්‍යවබෝධරයනකට. එකරම උපකාරීම කරුණාව දයාව මෛත්‍රයන ගුණයෙන් අතු කරගන්න මේ උපකාරයක් කෘතෝපකාරයක් කියන හැඟීම මනසේ අවබුධ කරගන්නට ෝම. ඒ අර්ය විගහරග යනුටම පුංචි කතාවක් පවිිහ කරන්න. ඒතමයි පින්හතුනී. ංගපූුව ට ච දිය කියන්නේ. ඒ රටේ හටපු එක්තරා පූංචි පපුතේ. තමන්ගේ අධ්‍යාපනක වියදන් හොයාගන්න එයා යනවා පත්ත්‍ර විකුණන්න අම්මතා කන්න හැ. මේ දරුව අධ්‍යාපනයට අදල වියදන් හොයාගන්න තමන්ගේ අගිනම් කටයතු කරගන්න පත්්‍ර විකුණන්නේ යන. පත්තර විකුණන්න යන දුවවා දවසත් මේ පත්‍ර විකුණ විකුණු යනකට එක දවසත් කවරුවත්ම මේ එයාය පත්තර ගත්ත ෑ. කොහොම හරි. න්ේද එක ෙදකට කියලා ොට තට්ුක ලට පස්සේ දොරෑරයා ොර රයට පස හන පපුතේ යි කියලා කට කියෙන ම පත්තය ුතුුන්ාව න නොන කරන කලමට පත්තර කරම දවක් කරන්න ොුවන් කිය ල කියෙන අපට පත්තර පකත යන්න කිය කිය කියලා අර ලමය යන්න හදනක් කොටම මේ දරුවර් නැවත් මේ දරුවට කතා කල්ල අර අම්ම කියනවා. පපුතේ දවට කාලදමී කියලාහන ංචි ප්‍රශ්නයක් හන ඔවට පස්ස කියෙනවා නෑ නෝන දවට කාලනය කියලා. එහෙනක් එන්න කියලා අර නෝන එක ිරි ීදරෝ ිකට හෙකයිදෙන. දරවා කිරිවීදරුව බීලා බිස්කට් කාලා එදනින් යන්න ඒ කොමරම හදරීග ගන්නවා මෙයාගේ දමපිය ැතිනි සාචයමවිත්‍රරයින්නේ කෝමයා උසාහයෙන් වවරෙන් බහෝ කැපකිරීමක් කරලා තමගේ අධ්‍යාපනික අර්ථයන් සාධනය කරලා රටේ ප්‍රසිද්ධ වදවරක් බවට පත්තින කියන පස කාලක වෛදවරක් බොට පත්තිනවා කෝමට අවුදු පහල පොටිතුර පස්සේ මෙයා පටේ ප්‍රසිද්ධ පිගත් විේෂ යෛද වරක් බවට පත්තිනවා පි සබන්ධ ත්ම කලීනිකට මේ අඇත ජච සිදියයක්ක් මේ රාව කතාව විග්‍රහ කරන්නේ දවසත් මේක ලී එකකට වයිසක අම්ම කෙනෙක් කෙනවා. මේ අම්මාවට පස්සේ මේ අම්මා පරික්ෂක කරම මේ දොස්තර ගල්පනා කලා මෙයායට තියෙ දරුණු පිළිකාවක් මේ හොද කරන්න පුළුවන්. ය අමට කියෙනවා අම ම කිය ස්පරිතාල නොති වන මංවා හොඳදරවා කියලා. එට පසේ කියවෝ විදිහයට මේ අම්මත් පිළිකා හොදරගනීම මේ අව්‍යතාවේ නිසාම අර ස්ප්‍රරිතාහල්ටගල නතර වුණ. නතර වුණට පස්සේ. අර විද්‍යවරයා තමන්ගේ කාර මඩිලත එකතු වෙලා හමමාරි මේ අම්මගගේ ිච පිව සම්පූර්ම සුව කලා සෝ කලාට පස්සෙම අම්ම කල්පනා කරනවා ඇද ඩ වටූට වෙලාවාටුව ඇදට වෙලා මටම මේ පිකාව හෞදරන න සසාමල මස්්‍රතතාර නැවතුනම දතර මක ක දැන් මගේ පිළිකාව හොඳයි හබැයි මට දැමිටලක බිලා ගෙවන්න සිද්ුවී මං කොහදම බිලිගෙවන්න්නේ කියල කල්පනා කර කර ඉන්නකොට හිස්ටිරිතාල බිලාකාව හොස්පිලල් චාස් මේක දැක්කාහම බිලේ අග සඳහන් කළ දිනෝ. බිල සම්පූර්ණ ෙවලා. යටින් සඳහන් කලදිනෝ. මීට අවුරුදු පහලවකට පෙර ඔබ විසින් මේ බිල සම්පූර්ණයෙන් ගෙවා දැමන ලදී. ඒ මුදුලින් නොවී. එක මේක කිරිවීදරුවකින් සහ බිස්කට් එක්කින් කියලා දැම්ි ඉනතුරි මෙතන බලන්න අර අම්මා අෞුද්දු ගානකටලින් කිසිවක් බලාපොරත්ති නොවී අර දරුවට පැහැදුුණු සිත්තකින් සතුු සිතකින් ඒ වෙලා විදි පුංචි උද්වක් කලා උපකාරයන් කලා. ඒ උපකාරයට. අර දරුවා කෘතෝපකාරදක්ක විදිහ තමයි මේ කතාවල් පෙන්ඩුම් කරන්නේ දැන් මේ කතාවපි අනුව ඔන්න බලන හිත වැඩන විද තැ සති දවුණු කරන හිතේරු ගන්න ොබ හන්සේ මං පොඩි අර්ථයක් පවෙන්න අපේ හිත වැඩරන්න විදිහ චු්ක් තර ගන්න තමන් අවන් කවෙලා මේ කකානාව හොදර තමන්ගේ පැත්තිෙන් බලන්න මේ ෙන කාරතා දැන් අප මේ කතාව හැවවා අපිට මේ කතාව දැ මතකයි මේ අර්ථයත් මතකයි දැන් හිතන්න හෙටහදට අපේගෙදට්ටත් අරවගේම දුප්පත් දරුවක් කෙන ත්න්න බෙත් ගන්නන්නේ මේ පත්තරකුණට. ඇත මොක හරි හේතුකට. දැන් අපි මක්කහහිද. අපි දැන් මේ කතා වහලතන් අපිට අක්්ගල මතක් වෙටන පුළුවන්. අනේ අර ොස්තර මහත්‍යයක් අවරුදු පහලෝට කලින් දුප්පත් දරුව කියලා ඉන්නකොට. ඒ දරුවට කිරිවීදුරක සලකල්කු අම්ට ඒ දොස්තර මහත්තයක් මෙහෙම සැලපුවානිි. ඒම හිතලා. එහම කලාවගේ මේ දරුවටත් මමත් උදව් කරන්න ඕොනී කියලා. කරන එක හොඳයි. උපකාරය. හැයි හොඳ බලන්න ඒ වෙලාවෙ උපකාර කරන වෙලාේ හිත තුළ වංචකයක් යදන අපි දන්නමනැතුව අපි උපකාර කරන්නම කවධහරි දවසකමේ ඇත්තු මට පති උපකාර කරයි කියෙන අර්ථය. තැන් අනික්්‍යිනයෙන් කිසිවක් බලාපොත්තු නොවී උපකාරයක් කරනවා කිය මානසිකත්වය ලේසි පහසු සිදුවින් ලක් නෙමේ මක? අපේ හිත වැඩ කරන්නේ මති දන්න මනතුව දැන් සති දියුණ කන කොට මේ කරණපිට හුවවෙන්නේ අපේ හිත වැඩ කරන්නම යමක් බලාපොරොත්තු වෙන්මයි උපකාරයක් කරන්න මේ කතාව මම සාමනයෙන් විග්‍රහ කරන්න කොට තවකිෙනෙක්ටත් හැඟෙන්න්න තේරෙන්න්න කරන ප්‍රායෝගක උදාහරණයක් තිෙන. ඒතමයි පවතුන ඔබ සෑම සුරධනම පරයනකොට පාරත යනකට මිනිස්ුත් යු කරන්නොට මිනිස්සට නසකමට හි ලද මේ විදි දම පේවාති වඩ එකින් මනුස්සකමට හිනාාවන හම හිතන්න අපි මනුස්සකමට හිනාපෙනවා. මනුෂ්‍යර්තය මනුෂ්‍යත්ය කියෙන අර්ථය හැබැයි අප මනුස්කමට හිනාාවනාට ඒ මනුසය අපට රවනවක හිතන්නක දැන් අපිට මක්කයිද. අපිට එකපාරමනවාද අනේ කමන්නේ ඒ මනුසය මොකක් කරි පශ්නක දන්නෙත් නෑ ඉන්නේ කමන් ෑ ඔන්නේ කම නෑ කියලා හිතලා හිත සනසගෙන හිනාවෙලා යන්න පුළුවන් අර්ථයක්කයිද. එහෙම නැත්ත මේ මුස්සයට හිනාාවුණාට වැඩිය හොඳයි කටුලාගන්නවා බිමක කිය. ඒගේ අර්ථයක් එන්න පුළුවන් දැ හොඳදට බලන්න හැඟීම මේ අර්ථය හොඳදට බලන්න පින් මුොතු අපි ඒවෙලාේ හිනාව කියන උපකාරය කළේ අල්ලගෙන. අපි ඒක අතහැරලක් කලාන්න ඒක ඇන හිනාව අතැරල දුන්නනම් එයාමට නැවත රැව්වත් එයාමට ැ පෙරලා හිනා ඕනත් ඒ දෙකේ මට වෙන සක් නෑ මටක උපේක්ෂා සහගතව දරන්න පුළුවන්. මෙන්න මේ අර්ථය තමයි. හොඳට තෝරගන්න අපි යමක් අතහරිනවා කියලා කාරණාව අත්හැරීම පුරුදු කරනවා කියන කාරණාව ලේසි පහසුව එකක් නෙමේ පන්නතු. අත්හැරීම කියන කාරණාව පුරුදු වෙන ගොඩ තමයි. මෛත්‍රිය කරුණාව මුදතාව උපේක්ෂාව කියෙන ගුණයන් අපි තුළ මත්තු වෙන්න ගන්න. මෙන්න මේ ගුණයන් මතු වෙන ගොඩ තමයි, මානසිකත්වය බ්‍රහ්ම ස්වභාවයකින් යුත්තව ගොඩනගන්නට පටන් ග. මෙන්න මේ මානසිකත්තය බ්‍රක්්ම ගුණ තුළින් ගොඩ ැගෙන ො මයි පං ොර ආරය ධර්මාව බෝධදේශ ප්‍රතිවේද කරගෙන. මෙත්තා සහගත චිත්ත සමාහිතය මෙක්තා සහද චිත්ත විමුක්තියක් බෞට පත් කර ගන්න පුළුවන්ග එතුකොට ඒරි සාහතමයි ධර්මය විමර්ශණය කරනකොට ධර්මය අවබෝධ කරගෙන යනකොට මේ සත්පුරුෂ ගුණය වැඩීම කියන කාතනාව ඒක යන උපකාරය දුර්ල බයි කුතු උපකාරය පරම දුරර් බයි සත්පුරෂ ගුණය මතුරගන්න තැද ්‍රක්් ුණය මතු කර ගන්න තැනෙදී අපි උපකාරයක් කරනකොට වංචකේකින් තොරව උපකාරය කරන්නට මානසිකත්ය ්‍රගුණ කළේතුයි ආනෙ ඒ මානසිකත්වේ ප්‍රගුණ කරනකොට වැඩෙන්නේ. බෝධි චිත්තේ බෝධි චිත්තේ වැඩකොට තමයි පින්වතුන බෝධි ඥානය පහළ කරගන්න පුළුවන් හැකියාව අපිට බොහොම පැහැදිලිව සකස්වවෙන්නේ. ඒ පරිසරියත් සකස් කරගැනීම අත්්‍ය අවශ්‍යයි සද්ධර්ම අවබෝධය පපුූර්ණ කරගෙන සසර දුක කෙළවර කරන්නට. එනිසා පංවතුනි මේ ධර්මයන් ඔබ අහ ලඇති ඕනතර. තරම් මෙම සාහකච්චා කල ද හැබැයි බලන්න අපි මේ කරන හැම සාකච්ඡාවක් තුළම අපේ හදවතට කොච්චර එක දැනවාදගේ නිවන් මාග අවබෝධි කර ගන්නවා කියන ගමන මොලෙන් යන ගමනක් නෙමේ පිද මේක දත්ත විශ්ලේෂණය කරලා ත්‍රපිටකේ දන අරසූත්‍රයේ මේ සූත්‍රයේ මේ සූත්‍රක ගලපල සූත්‍ර ගලප ගලප සූත්‍ර විශ්ලේෂණය කර ඉන්නක් නෙම පිහතු දරගේ සූත්‍රයේ තින අරථය ධර්මය හැඟීම මනසේ වටහාගෙනින් ොඩ ඔය හැම්ම සූත්‍රයක්ම අදනය කරනකට දැන් තේරවාදී ත්‍රිපිට කේ පින් තුනි සූත්‍රයේ සාරංශයේදී සූත්‍රයේ සාරංශගත හැඟීම කළ තෝර ගන්නුවනම් ප්‍රධාන පෙළක් අපධාන පෙළත් එකන ප්‍රධාන පෙළත් අප්‍රධාන පෙළක් කියන ජාතක පාලිය චරිාපිටික පපාලිය ඉට පස ධම්ම පදපාලිය ප්‍රතවත්තු විමාණවත්තු පාලියයා අදී වශයෙන් ඒ කොටස් ටිකක්ත් මනාල්සේ අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්වෙනවා සත්‍යය අවෝධ කියය ගමනින්. ඉතින් මහිතනවා ඔය පින්මත් සෑම්සිුලු දෙනාටම අදකම්සේදී. මම මේ විග්‍රහරන් හදපු අර්ථය මොකක්ද කියෙනෙක මනාවට වටහගන්න උත්සාහයක් දරන්න ඇැති කිය එක. ගුණධර්මයන්ගේ වටිනාහම ඉතාම පැහැදිලවම් මතක් කරනවා ගුණධර්මයන් නොවැඩෙන මනසකට සත්‍ය අවබෝධය කියෙන කාරණාව කරන්න පුළුවන් එකක්ම මේ කරන්න බැරි.කොට ගුණධර්මයන් වැඩීමෙන කාරණාව. ගුණධර්මයන් මනාසය අවබෝධර ගැනීම. ඉතාම අත්‍යවර්ශයි ඒ හැඟීමම මනාසය අවබෝධ කර ගැනීම ඉතාමත් මත්‍ය අවශයි පින්ව තුන සත්‍ය අවබෝධය පිණස එහෙනම් මංගේෙන අර්ථන මත මතක් කරනවා බෝධි චිත්තය වැඩීමමයි බෝධි ඥාන පහල කරගැනීමට තියෙන මාර්ගය ඒ මාර්ගගේ මනසය තේරුම් අරගෙන සද්ධර්මය තියෙන ගැබුර මනාසේ අවබෝධ කරගෙන මේ වස්තුම් මාසය පුරාවට මන් වහන්සේලා විසින් දේශනා කරන මින්න් වහසලා ඩම් වාුවගෙන් ඔබ සෑමසු දිනාම සිද්ධර, සෑ සු ධර්ම ධාම පින්කමක් ඒවගේ ධර්මදේශනාව කියන කාරණාවන් කියන කාරණාවට ඔබ්බට ගහිල්ලා ඒ අර්ථයන් ධර්මයන් මනාසේ වठහාාගෙන සසර දුක මනාසේ අවබෝධ කරගෙන සසරින් එතන වෙන්නට, ඔබ සෑමසුලුදිනාපුරුණ පාරණී ධර්මයන් මනසේ පූර්ණය කරමින් සද්ධර්මදාාතුුව මනාසේ අවෝධ කර ගනීමින්. ී ජීවන අවබෝධයෙන් ජික්තව ජවිත අාවබෝධයෙන් ක්තව ජීවමාන බුදු හාමුදුරුවන්ගේ සබ්ධර්ම ව මනසේ අවබෝධ තරගන්ට බුදුරජාණන් වහන්සගේ දේශනාව මනසේ වටහාගන්නට ඔබ සෑ සිලි දිනනාම උත්සාහවන්ත වේවීෙන් අරතයෙන් ධර්ම දේශන අවසසා කර බලාපොත්තු වෙන. පෙන තුති දේශාව සාරංශයක් විග්‍රහ ො ද සේද ේශනාව තු විග්‍රහ ලා ොත්තු. නපුර ක්ෂ අනූර ප්‍රතිපදාව බලාපොරත් අනපූර් ශක්ෂ අනපුර ප්‍රතිපදාව වටහාගන්න උත්සාහවන්තු වෙන පිරිසක්කන්න වනන්. ඒ සෑම සිරුදනාටම. සත්්‍ය අවබෝධය පිණිස යන ගමනේදී. මනුෂ්‍ය ධර්මය දේවධර්මය ්‍රක්ම ධර්මයෙන සක්පුරුෂ ගුණ මතුකර ගනිමින් ඒ ගුණ අවබෝධය තුන්නේින්. ආරය ධර්ම අවබෝධය මටහා ගැනමින් එකනෙ සසරින් එතර වෙන නුවන පහළ කරගෙන ඒ සත්‍ය අවබෝධය සාක්ෂාපකතගෙන යන්නට බලාපොරොත්තුවෙන හැම කෙනෙක්ටම තමතමන් බලාපොරොත්තුව වෙන ප්‍රාර්ථනා කරන බෝධයගින් නිර්වාණ අවබෝධය සරසා ගැනීමටම හේතුවාසනා සැරසේවාගේ නථය. මේ ධර්මීතින ගැබුරූන් මනහසේ වටහාගෙන සද්ධර්ම ධාතුව මනාසේ අවබෝධ කරගෙන ඒ අරතයන් ධර්මයන් මනසේ පිළිඳදකිමින්. සරදු කෙලවර කරගන්නට ඔබ සෑම් ුර නාට හේතු ප්‍රත්ත පරිසිරේස සේවා තය තයි ධර්ම දේශ අාවවසිදධ කරන්ත ෙද එන සෑම්සිරු නාම ප්‍රාථනා අතරනා කාරයට අද දවසේදී විශේෂයම ඒ සඳහන් කරලා තියෙනවා උපාලී මहात्मा සිසිලිය සිලිය මහත්ම ඇතුළු ජනත මහत्ම දවිකා විජය වික්‍රම විමලාවිකම විමලාවික්‍රම මහत्මය ඇතුළු ඇංල වික්‍ර මහत्මය ඇතුළ ඒ පවුල සෑම් සිරු නාම ර්මදාානේ පින්කම සිද කරන්නට ලාපරොත්තුවන්න්නේ. පංවා සෑම් සසිල් නම තුවෙල ද දවසේදී. අපේ අනුද ස්වාමන් වහසේ වැඩවාසය කරන ඒ විහරස්ථාන මුල් ක ඩ ප හිර හරස්ථාන මුල් කරන පින්ංවා සෑම සිල්ල නානම ස්මීන් හන්සේලා ල්රගෙන බහම ගෞරුවවෙන් දවසේදීත් මේ වස්තුන්මසේ අර්ථවත්ව ගතකරනවාෙන් අර්තෙන් යුක්තව. ොහෝම ගෞරුවෙන් යුක්ව මේ සවස්කා සවස්කාලිදී එකතු වෙලා. ොහෝම සද ගරෙන් යුක්ත බුදු පාණන් වහන්සේ වූදසා. bu पूජ arian සිदදध ක. 25 , 25 දद් पूජ arian සිदध ක. සධර්ම දේ सම හස ක. ධर्මේාව සිද්ध කරෙන සෑසි . ධर्ම මාर् වබध ක वा. නත කරගන්න ල ද බ සෑ ට තුම් සදධ බෝද පි කවති මක නි වා කරම ස හ ප ද නත ද ව සෑම් සිරු දිනාට උතුම් මාශිරවාදයක් පේවා. න ද ර වන ව න ප ම හතුවාසන ෂ්ාන කල සාද ද . ගේ මයි ද හ ඩ ස කන ග හ ස හ ප හ හ . තු තුවාය සත ධර්ම ලද සල සහ ගනමින් සසර දුකින් මිදහැස්වත්වා ිදහස්වවා නිදහස්වෙත්වා කිය සාදුනාද ස ස සා. ඒ කර ශරවාද. බ සෑම් සිල දෙ නමින් ැ පල වගේ සෙල්ල ම ද හිතම්‍ර අන ෝදන් කරම අනෝදන් වා. ඒ සේල මදන පන් දක සතුට ේවා අන මෝද වේවා මේ පල ති ්‍ර ද අප ප ප රත් සි සෑම් සිල ේපින් දැ සසතුට ේවා අනෝද වා. එයඇත්තුෝ ගතියකට අතම දේවා සුගතිගාමී භාවියට පත්වේවා දසකුසලෙන් විිදී දසකුසලේ පූර්ණය කරමින් බුද්ධ අරුත්තමය නිවන්තරෙන් සපයික ආදේශනා කළවදාල උතුම් නිර්වාණ දහතු අවබොද්ධ කරමින් සසරදුකින් නිිදහස්වේවා නිවනිින් නිී සැසීම පිනිසම. හේතුවාසන වීවා 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 කලාශිවාර කරම. පත් වා සෑම් සිල නාටම සිද කරන්න සේලුවම ු ල ශ වා න භ ව යට පට පවසන හ න ක් විහි සිටන ේර ලෝක සල සත්්‍යයන් කරහ. අන ෝද කරම ෝද වා ර ලෝ සේලු සත්න්ට. सुපයානන් හන්සේලාගේ වටනකම වැටහwaවා සදධර්ම තාතුව ගැඹපුර වැටහෙවා, ්ටා ුද්ද මහා සංගරත්නය ගැඹර ටහේවා. ඒ තුනරුවනේ අනන්ත ගුණේ වැටහලා, තුනරඕණේ අනන්ත ගුණාව බෝද්ධයල් පහල කර ගනමින්, සසර දු කෙළවර කරගැනීමටම, සේල लोगක සේලු සක්ට. හතුවාසන වේවා කිය මෛත්‍රයේ සහර සිතුවවිල්ලෙන් සෑම් සිරුද නා අත්ථන නිවනිින්ං වී සැසීමටම හේතුවාසන වේවා කිය අර්තයෙන් සදධර්ම දේශනාව හමාර කරනවා සෑම් සුරදදි නාම කුණාන ෝදනාව සමද සහසාම්බන්ධ වන්න. සभීතිෝ විවජ්ජන්තුූ සබ්බරෝගෝ විනස්සතු මාතේ බවත් පන්තරායෝ සුකීදී ගායුකෝ බව. බවතු සබ මංග ලංගක්කම්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති බවන්පුතේ. ෞතු සබ් මංග ලංගරක්කම්තු සබ්බ දේවතා සබ්බ දම්මානුභාවේන සදාසොත්ති භවන්තුතේ බෞතු සබ්බ මංගලංග්‍රක්කම්තු සබ්බ දේවතා සබ්බ සංගානු භාවේන සදසොත්ති භවන්තුතේ සස්සගසිල් බඹලොවවසන දෙවියනී ුරග ගුරුලුයක් වෝ නරාසුරයිනී නොළගම ලළඟ දිය ගොඩ සවසතුනී සමගම පින් අනුමෝ දං සම්මසිටනි වාතදැරනට පටක්නො හැරමකනිටා බඹලොව පටන් භූතයක් සෙන් වෙසන පිසුන් ැසි මතුරුරු උඹුවන් සතත මෙත හසම දහසුන් යුප හිතමිතුරු ඇති යහළුවන්න්නො බේගරුවර දෙමාපිය සහස් සියලු නෑසිෝනි වන්දකින්නට ගනිත්වාමි පින් උදේට පායන හිරු දෙවී අන්ටයි. සවසට පායන සද දෙවී අන්ටයි ඔබාපගේ ගුරුවර දෙමාපිය අන්ටයි සිහිකර පින් දෙමුණ වන්දකිින්ටයි. ඔබා පැති ැඩිකළ දෙමාපියන්ටයි නිපුුණන පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි සියලු සක්වල වසනා බ්‍රක්්මද ේව මනුස්ස සතරඟපාගත සියලු ලෝක සියලු සක්වයන්ටයි සිහිකරපින් දෙමු මෙත් සිතකින්නිිවාන්දකින්ටයි. ුද්ධරතනානුභාාවන, ධම්මරතනානුභාාවේන, සංගරතනානුභාාවේන සබ්බරෝග විනස්සතු. බුද්ධරතනානුභාාවේන ධම්රතනානුභාාවන සංගරතනානුභාාවන සබ්භ බය විෙනස්සතු. බුද්ධරතනානුභාාවන, ධම්මරතනානුභාාවන, සංගරතනානුභාාවේන සබ්බදුක්හ විෙනස්සතු. සබ්බේ බුද්ධා බලපත්තා පච්චේකානංචයන් බලංගරහන්තා නංචතේජීන රක්කම්බන්ධමි සබ්දසූ. දධ හන්ස හ . දකන ර්ම ප කම් සිකු ස ශරවාදය උතුම් න පි වා ශ අවාාධන සීලිස් නිචං ුද්ධා චානෝ චත්තාරෝ දම්මා වඩඩන්තිී අ යු අන්නෝ සුකම්බල ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේ වච තු නිභාන සම්පත්ති මිනාතේ සමජතු සතු බ තුන් ධර්र्ම පෝදසවා සප කම